ජීවත්වන කෙටි කාලය තුළ ඔබ මම අපි කවුරුත් අපේක්ෂා කරන්නේ සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. හැබැයි ඒ සතුට හම්බ කරන්න සතුට උපයන්න කරන අරගලයේදී සැහැල්ලුව අපෙන් ඈත් වෙලාද? පීඩනය අපිට ලඟ වෙලාද? මානසිකව පවණක් නොවේ. ජීවේ තැනුම් එකකේ වෙන සෛලයේ සිට මේ සමස්ත ශරීරයම අපේක්ෂා කරන්නේ සැහැල්ලුව. පීඩනය නොවේ. නමුත් මේ ශරීරය තුළ ක්‍රියාත්මක වන කිසියම් පීඩනයක් ඔබේ ජීවිතයේ අවසාන මොහොත තීරණය කරන තීරකයේ බවට පත් වුණොත් එය අතිශය අවදානම් සහගත කනගාටුදායක කාරණයක් වෙයි. එහෙම නේද ගමිත්? අනිවාර්යයෙන්ම ඔය කියපු කාරණාව අපි හැමෝටම පීඩනයක්. එදින්දා ජීවිත ගත කරන අපිට මේ රෝගය පිළිබඳව ඇත්තටම අපි පුදුම විදිහට මේ විඳවන්නේ. ඉතින් ලංකාවේ 3 දෙනෙකුගෙන් 1යිකටත් ඒ වගේම 120ක 30ක ප්‍රතිශතයකටත් මේ රෝගය තියෙනවා. මොකද්ද අධිවෘත්ති පීඩනය. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්නට අද විද්වත් සාකච්ඡාවට කැඳවාගෙන ආවා රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමිලා මෙත්තානන්ද මහත්මිය සුබදාසන අයිබෝන් කියලා පිළිගන්නවා මැදිරියට. ඩොක්ටර් සාමාන්‍යයෙන් මේ අධිවෘත්ති පීඩනය කිව්වහම අපි ජනතාව අතර තියෙන විවිධ මතිමතාන්තර තියෙනවා විවිධ අර්ථකථන දෙනවා මොකක්ද ඇත්තටම මේ අධිරුධිර පීඩනය කියන්නේ ඔව් අපි ඒක තමයි හොඳම ආරම්භය මොකද අධිරුධිර පීඩනය කියන එක ඇත්තටම ඒක කියන්නේ අපි සම්මත අගයක් තියෙනවා රුධිර පීඩනය ඊට වඩා වැඩියෙන් තියෙන එක අපි අධිරුධිර පීඩනය කියලා කියනවා නමුත් අර විවිධ මතිමතාන්තර එන්න හේතුව තමයි කාලයත් සමග නව සොයා ගැනීම් සියල්ලත් එක්ක අවුරුදු අපි කියන්නේ හයිපර්ටෙන්ෂන් ගයිඩ්ලයින්ස් කියන්නේ ඒ කියන්නේ අධිරුධිර පීඩනය කීයට වඩා ප්‍රෙෂර් එක වැඩි වුණාමද එන්නේ ඒකට කොහොමද බේත් කරන්න ඕනි කියන ඒ ගයිඩ්ලයින්ස් කාලෙන් කාලෙට මාරු වෙනවා. දැන් අලුත්ම ගයිඩ්ලයින් වල විදියට අපි අධිරුධිර පීඩනය කියන්නේ හොඳම රුධිර පීඩනය කියලා ගන්නෙ රුධිර පීඩනය 120යි 80ට වඩා අඩුවෙන් තියෙන එක. නමුත් ඒක අපි දැනට භාවිතේ අපි ගොඩක් වෙලාවට බෙහෙත් නියම කිරීමට අපි ගන්න අධිරුධිර පීඩනය කියලා 140යි 90ට වඩා වැඩියෙන් බ්ලඩ් ප්‍රෙෂර් එක තියෙනවා නම් ඒක අපි අධිරුධිර පීඩනය කියලා ගන්නවා. නමුත් ඊට වඩා දැන් 120යි 140යි අතර තියෙන අපි ඒකට කියනවා සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා ඒ අර වැඩි අගය සහ 80යි 90යි අතර ඒ කියන්නේ අර ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියන පහළ අගයේ ඒ ප්‍රමාණය අපි ප්‍රී හයිපර්ටෙන්ෂන් වගේ කියන්නේ අපි 100%ක් මේක අධිරුධිර පීඩනය කියලා කියන්නේ නැහැ. නමුත් ඒක අධිරුධිර පීඩනය හැදෙන්න අවනානම් තත්ත්වයක්. ඒ සඳහා lifestyle modification කිය අපේ ජීවන රටාව හදාගෙන ඒක අපි පරිසං වීම කරන්න ඕනේ. ඒ තත්ත්වයේ අපේ රුධිර පීඩනය තියෙනවා නම්. හොඳයි. අද දවසේදී අපි සාකච්ඡා කරමින් සිටින්නේ අධිරුධිර පීඩනය ගැන. ඉතින් ඒ සම්බන්ධව ඔබට ගැටලු තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා මැදිරියත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න 011277442 011277442 දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘතයි. ડોક્ટર අධිරුධිර පීඩනයේ සම්බන්ධයෙන් තියෙන රෝග ලක්ෂණ හඳුනා ගැනීම තරමක් අපහසුයි. අපි කියනවා මේකට නිහඬ මාරය කියලාත්. ඇත්තටම අධිරුධිර පීඩනය හඳුනාගන්නේ කොහොමද? ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අධිරුධිර පීඩනය කියන එක ඒක අපිට දැනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒකේ රෝග ලක්ෂණ නැහැ. ඒ නිසා තමයි අපි ඒකට කියන්නේ නිහඬ මාරය කියලා. ගොඩක් වෙලාවට අපිට ඔළුවේ කැක්කුම, කැරකවිල්ල, ඇස් පේන එකේ වෙනසක් ඒ වගේ ලක්ෂණ එන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ දැන් අධිරුධිර පීඩනය නිසා එන ප්‍රශ්න තියෙනවා අංශ භාගයක් මේ හෘදයාබාධයක් වගේ එකක් එහෙම ලොකු අවදානම් එකක් තත්වයක් ඇති වෙලා වෛද්‍යවරයෙක් හමු වුණාම තමයි ඔබ දැනගන්නේ ඔබට අධිරුධිර පීඩනය තියෙනවා කියලා. ඒක කාලයක් තිබිලා මොකද අර රෝග ලක්ෂණ නැති හින්දා ඒක අපි කියන්නේ අපි ගිහින් බැලුවේ නැත්තම් ඒක දැනගන්න විදිහක් නැහැ. ඇත්තටම අපි මේක අපි අද ඉතා හොඳ කාලෝචිත මාතෘකාවක් මොකද මේ මැයි මාසේ 17 වෙනිදා තමයි ලෝක අධිරුධිර පීඩන දිනය කියලා කියන්නේ. ඒට අමතරව මැයි මාසේ නම් කරලා තියෙනවා මෙෂර්මන්ට් මන්ත් එහෙම නැත්නම් මැනීමේ මාසය කියලා. ඒ හන්ද දැන් මොකද අධිරුධිර පීඩනයේ රෝග ලක්ෂණ නැති නිසා ඔබත්
සාමාන්‍යයෙන් අවුරුදු අඩුම 40කටවත් වැඩි කෙනෙක් නම් ඇත්තටම ඔබේ රුධිර පීඩනයේ මේ මාසයේ ඇතුළත හරි මැන ගැනීම ඉතා වැදගත්. මොකද නැත්තම් ඔබට අධි රුධිර පීඩනය තියෙනවද නැද්ද කියන එක ඔබ දන්නේ නැහැ. පස්සේ ලොකු ප්‍රශ්නයක් ආවම විතරයි නැත්තම් දැනගන්න වෙන්නේ. ඇත්තටම මේ අපි ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යායතනයේ පණිවිඩයක් ඔබලට දැන් ඕනම් අපිට පෙන්වන්න පුළුවන්. මොකද දැන් 17 වෙනිදා අදිරුදිර පීඩන දිනය නිසා අපි මේක ශ්‍රී ලංකන් සොසයිටි ඔෆ් ඉන්ටර්නල් මෙඩිසින් කියන කායික වෛද්‍යවරුන්ගේ සංගමය මගින් තමයි මේ පෝස්ටරේ නිර්මාණය කළා තියෙන්නේ. ඒක ඇත්තටම ජනතාව දැනුවත් කිරීම සඳහා කරපු එකක්. මේක ඇත්තටම අපි වැඩි හිටියු ගත්තොත් සාමාන්‍යයෙන් ලෝකයේ හැම තැනකමත් එහෙමයි 3/1 අධිරුධිර පීඩනය තියෙනවා. මේක රෝග ලක්ෂණ නැති එක තමයි තියෙන ප්‍රධාන භයානක දේ. ඒක නිසා තමයි මේ මාසයේ මෙෂර්මන්ට් මන්ත් එහෙම නැත්නම් මැනීමේ මාසය කියලා නම් කරලා තියෙන්නේ. මොකද ඔබ ගිහිල්ලා ඔබේ රුධිර පීඩනය මැනගත්තොත් විතරයි ඔබ දන්නේ ඔබට අධිරුධිර පීඩනය තියෙනවද නැද්ද කියලා. එතකොට ඒක ඉතා වැදගත්. මේ අපි මේක හිතා කාලෝචිත මාත්‍රකාවක් කතා කරනවා. ඔව් ડોක්ටර් අපිට දුරකථන මුතුමක් තියෙනවා. සුබදාසනක්. ඔව් යොමු කරන්න පුළුවන් ඔබේ ගැටලුව. ශේහන් මහත්මයා. ඔව් මම ශේහන් කතරගම කැගල්ලේ. මට දැනගන්න පුළුවන් මම සිංගල් කිඩ්නි හෝල්ඩර් කෙනෙක්. ඒ වගේ අවස්ථාවකදී මට මගේ වකුගඩුවේ ප්‍රශ්න ඇති වෙන ප්‍රශ්න යම් කිසි ආකාරයකින් එතනදී මගේ හයිපර්ටෙන්ෂන් තත්ත්වයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී මට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? එහෙමත් නැත්නම් මේ හයිපර්ටෙන්ෂන් එක මීට වැඩිය බලපෑමක් කරන්න පුළුවන්ද මගේ මේ සිංගල් කිඩ්නි මම ඉන්නේ? ඒ වගේ අවස්ථාවකදී පුළුවන් මීට වැඩිය බලපෑමක් කරන්න ඒ ප්‍රශ්නෙට ඒ විස්තරය ගැන දැනගන්න කැමතියි මම ડોක්ටර් කෙනෙක්. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම සිංගල් කිඩ්නි කියන තත්ත්වය ඔබ කියන්නේ අපි ඒක හොඳට පාලනය කරගන්නවා නම් ගොඩාක් බය විය යුතු තත්ත්වයක් නෙවෙයි. මොකද එක පුද්ගලයෙක්ට එක වකුගඩුවකින් ජීවත් වෙන්න පුළුවන් ඒක හොඳට වැඩ කරනවා නම්. එතකොට එකම දේ තමයි ඒ තියෙන එක වකුගඩුව අපි ඒක ඉතා හොඳින් බලා ගැනීම තමයි කරන්න ඕනේ. කියන්නේ ඒක නරක වෙන්න දෙන්නේ නැතුව. එතකොට ඒකට කරන්න තියෙන දේවල් තමයි ඇත්තටම ඒ කියන්නේ අපි අධිරුධිර පීඩනයේ වළකා ගැනීමට කරන දේවල්ම තමයි. අපේ ජීවන රටාව හොඳට හදා ගැනීම ඉතා වැදගත්. ඒ කියන්නේ අපි ලුණු කන එක, තෙල් කන තෙල් ඒ අපේ ආහාර වලින් අඩු කරන්න ඕනේ. අපි ඔබ තරබාරු කෙනෙක් නම් ඒක අපේ බර අඩු කර ගැනීම වැදගත්. ඊළඟට වකුගඩු සහ සියලුම කියන්නේ රුධිර වාහිනී සම්බන්ධ ප්‍රශ්න වලට හේතු සාධක වෙන කරුණු තියෙනවා. දුම්බීම, අධික මත්පැන් පානය, ස්ට්‍රෙස් ආතතිය කියන එක, ඒ වගේ දේවල් කියන්නේ එහෙම අහිතකර දේවල් නවත්තන එක අඩුම කරන එක තමයි ඊටම වැදගත්. මීට අමතරව බෙහෙත් පවා අධිරුධිර පීඩනයට හේතුවක් වෙන්න පුළුවන්, වකුගඩුව වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හන්ද තමන් මොනා හරි දෙයකට බෙහෙත් පාවිච්චි කරනවා නම් ඒක තමන්ගේ වෛද්‍යවරයාට ඒක කියන්න ඕනේ, මම සිංගල් කිඩ්නි එකක් තියෙන මෙහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියලා. එතකොට නිරතුරු ඒ කියන්නේ මම හිතන්නේ වසරකට සැරයක්වත් ඔබගේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අපි බලා ගන්න පුළුවන් නම් ඒ ටික තමයි කරන්න ඕනේ ඇත්තටම. එහෙම නැතුව ගොඩාක් බය වෙන්න එහෙම ඕනේ නැහැ. මොකද එක කිඩ්නියකිනුත් ජීවත් වෙන අය ඉන්න ඕනේ තරම්. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්නේ අඟහරුවාදා සුරේමනේ ගුඩ් මෝර්නින් ડોක්ටර් විශේෂාංගයත් එක්ක. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කරමින් සිටින්නේ අධි රුධිර පීඩනය පිළිබඳව කායික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය චමිලා මෙත්තානන්ද වෛද්‍යතුමියත් සමගි. හොඳයි ડોක්ටර්, අධි රුධිර පීඩනය ඇතිවීමට බලපාන හේතු තියෙනවා. මේවා පාලනය කළ හැකි සහ නොහැකි විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ડોක්ටර් මුලින්ම කතා කරමු පාලනය කළ හැකි හේතු ගැන.
අධිරුධිර පීඩනයට හේතු වෙන කාරණා ගොඩක් දේවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. පාලනය කරන්න බැරි ඒවා ටිකයි තියෙන්නේ. එතකොට අපි දැන් ඒක ගැන කතා කරනවා නම් අපිට ඉස්සෙල්ලාම කතා කරන්න පුළුවන් අධිරුධිර පීඩනයට හේතු ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි essential hypertension කියන එක. ඒක අපිට හරියටම එක හේතුවක් කියලා කියන්න බැරි. ගොඩක් අයට තියෙන එක. අනිත් එක තමයි secondary hypertension කියන්නේ වෙන මොකක් හරි හේතුවක් නිසා එන රුධිර පීඩනය. දැන් ගොඩක් වෙලාවට මොකක් හරි හේතුවක් නිසා එන රුධිර පීඩනය එක තමයි අපිට හොඳටම පාලනය කරන්න පුළුවන්. බට් අපිට essential hypertension කියන එක වුණත් පාලනය කරන්න ප්‍රධානම දේවල් තමයි අපි ඉස්සෙල්ලත් දැන් කතා කරා අර මේ දුරකථන ඇමතුමකට ඒ කියන්නේ දැන් අපි ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් කියන්නේ අපේ ජීවන රටාව නිරෝගීමත් ජීවන රටාවකට හරව ගන්න එක තමයි පළවෙනිම දේ. එතකොට ඒකෙදී මම ආයෙත් අත්‍යවශ්‍ය ටික කිව්වත් අපේ කෑම අපි පාලනය ලුණු කන එක සාමාන්‍යයෙන් තේ හැන්දකට වඩා දවසකට කෙනෙක්ගේ ලුණු කන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඊළඟට මත් පැන් භාවිතය අවම කරන්න ඕනේ. තෙල් සහිත ආහාර අනුභවය අඩු කරන්න ඕනේ. දැන් අපේ බර අඩු කරන එක ඉතා වැදගත් සහ දුම්බීම නවත්තන්න ඕනේ. අනිත් අත්‍යවශ්‍ය දේ තමයි ව්‍යායාම. කියන්නේ අපේ රුධිර නාල ආශ්‍රිත සියලුම දේවල් වලට අපි ව්‍යායාම ඉතා වැදගත්. ඒකදී අපි අනුමත කරන්නේ සාමාන්‍යයෙන් දවසකට විනාඩි 20ක් හෝ 30ක් අවම සතියකට දවස් 5ක් හොඳට ඒ කියන්නේ අපිට හොඳට ඇඟට දාඩිය දාන හાર્ට් එක ගැහෙන අපිට හොඳට දැනෙන ව්‍යායාමයක් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අර ජොගින් එහෙම නැත්නම් අපිට හයියෙන් හයියෙන් ඇවිදින එක කරන්න පුළුවන්. නැත්නම් බයිසිකලයක් පදින වගේ පිහිනන ඒ වගේ ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඒක හොඳට ඇඟට දැනෙන ව්‍යායාමයක් කරන්න ඕනේ මේ වෙලාවට. එතකොට ඒව තමයි ජීවන රටාව හදාගන්න එක. ඊළඟට අපි බලන්න ඕනේ ඇයි අධිරුධිර පීඩනය ආවේ. සමහර වෙලාවට බෙහෙත් නිසා එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි එච්චර හිතන්නේ නැතුව ගන්න වේදනානාශක වලට රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම උපත් පාලන පෙති වලට වෙක වෙන්න පුළුවන්. ඊළඟට ওই පාටි ඩ්‍රග්ස් කියලා එහෙම ගන්න ඇම්ෆිටමින් වගේ ඒවට වැඩි වෙනවා. ඊට අමතරව වෛද්‍යවරුන් නිර්දේශ කරන බෙහෙත් වලටත් එන්න පුළුවන්. ඒ කියන්නේ මානසික රෝග වලට ගන්න බෙහෙත් වලට. එතකොට ඒ වගේ එහෙම බෙහෙත් ගන්නකොට ඒවා වෛද්‍ය උපදෙස් අනුව ගන්න ඕනේ සහ නිතර ප්‍රෙෂර් එක චෙක් කරලා ඒ විදිහට හිතුමතේ ගන්නේ නැතුව ඒ බෙහෙත් ඒව පාලනය කිරීමත් වැදගත්. ඊට අමතරව දැන් අපේ දියවැඩියාව තියෙනවා නම් කොලෙස්ටරෝල් වැඩි නම් ඒවත් හේතුකාරක වෙන්න පුළුවන් රුධිර පීඩනය වැඩි වීමටත් ඒවත් පාලනය කිරීම ඉතා වැදගත්. තව දුලබ හේතු තියෙනවා. ඒ කියන්නේ ඔය අපේ හෝමෝන සම්බන්ධ හෝමෝනවල ඉම්බැලන්ස් ඒ කියන්නේ සමතුලිතත්වය වෙනස් වුණාම අධිරුධිර පීඩනය එන්න පුළුවන්. ඒ කියන්නේ අපි ওই තයිරොයිඩ් ග්‍රන්ථිය වැඩ කරන එක වැඩි වුණාම හෝ අඩු වුණාම ඒවත් බලපාන්න පුළුවන්. ඊළඟට අපි තව තියෙනවා ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියලා. ඒ කියන්නේ වකුගඩුවට උඩින් තියෙන හෝමෝන හදන ග්‍රන්ථියක්. ඒකේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාමත් එන්න පුළුවන්. ඒ වගේ හේතු නිසාත් එන්න පුළුවන්. එතකොට ඒව තමයි බොහෝ විට ඒවට කරන ප්‍රතිකාර ඒව තමයි පාලනය කළ හැකි හේතු කියලා කියන්නේ. ඔව් මීළඟ ප්‍රශ්නයට යන්නට මත් වෙන්න මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය 01127442 කියන දුරකථන ඔස්සේ ඔබට හැකියාව තියෙන ඔබේ ගැටළු යොමු කරන්නට. ඩොක්ටර් අපි කතා කරා පාලනය කළ හැකි හේතු. ඒ වගේම මේකට මේ රෝගයට අදාළ පාලනය කළ නොහැකි හේතුත් තියෙනවා. ප්‍රවේණිගත සාධක වගේ. ඒක නත් අපි පොඩ්ඩක් කතා කරමු. ඔව්. දැන්
පාලනය කළ නොහැකි හේතු තියෙනවා. ඒවා දැන් ඒ ප්‍රධානින් සාමාන්‍යයෙන් අර essential hypertension එහෙම නැත්නම් වයසත් එක්ක එහෙම එන pressure එකට තියෙන හේතු තමයි ගොඩක් වෙලාවට ඒවා. ඒ කියන්නේ පළවෙනිම එක තමයි අපේ වයස. ඒක අපිට ඉතින් පාලනය කරන්න බෑ. ඒත් හැමෝටම වයසට යනවා කියලා pressure එන්නේ නැහැ. නමුත් අර ඒකට ප්‍රවණතාවය වැඩි කෙනෙක්ට ඒක employ එක එකක්. අනිත් එක තමයි උපතින් කියන්නේ පවුලේ pressure එක තියෙනවා නම් Tamanටත් හැදෙන්න සම්භාවිතාවයක් තියෙනවා. ඌ තමයි අපිට පාලනය කළ නොහැකි හේතු. කියන්නේ තවත් තියෙනවා ඔය රුධිර නාලවල ප්‍රශ්න. කියන්නේ coarctation of aorta කියලා කියන්නේ මහා ධමනියේ පොඩි ඒක උපතින් එන එකක්. සහ වකුගඩු වලට ලේ යන ප්‍රමාණය අඩු ඒ කියන්නේ නහරවල හීවීම. ඒවා ඇත්තටම ඒවා අපිට පාලනය කරන්න බැහැ. මොකද ඒවා අපිට ආපු දේවල්. නමුත් ඊට පස්සේ නේවට අපි මොනා හරි ප්‍රතිකර්මයක් එක් කරන්න පුළුවන්. අපිට දුරකථන මතුමක් තියෙනවා. සුබදැසනක්. සුබදැසනක්. ඔව් ඔබට අවස්ථාව තියෙනවා ඔබට තියෙන ගැටලුව වෛද්‍යතුමිය වෙත යොමු කරන්න. මට මේ දැන් ගන්න ડોක්ටර්ගෙන් අපේ අම්මට රෝග පෙත්තක් තියෙනවා ඒක අඩු වෙන්නේ නැහැ. මොකක්ද? එයාට ගොඩක් තියෙන්නේ රෑටේ. ඔබේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි මදි අපිට යොමු කරන්න පුළුවන් නැතත්. ඒක ඇත්තටම දැන් ඔයා ප්‍රෙෂර් එකත් බලලා ඒවා තියෙනවා නම් ඒක ප්‍රෙෂර් එකටම කියලා කියන්න අමාරුයි. ප්‍රෙෂර් ඒ කියන්නේ රුධිර පීඩනය කන්ට්‍රෝල් වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක රෑට විතරකුත් තියෙනවා. නිින්ද යන්නේ නැති එකත් එක ප්‍රශ්නයක් නම් තව වෙන ගොඩක් හේතු තියෙන පුළුවන්. ඔළුවේ කැක්කුම එන්නේ ඒක මං හිතන්නේ කායික වෛද්‍යවරයෙක්ට පෙන්නලා බලාගන්න එක හොඳයි. මොකද අර අනිත් ඔක්කොම જાති වා හොඳයි කියලා කියනවා නම් ඒ හොඳයි කියලා කිව්වා නම් නිින්ද යන්නේ නැති එක ඒකත් පොඩි ඒක පොඩි ඒ කියන්නේ ඒක ස්ට්‍රෙස් එක අර ආතතියකුත් එක්ක ඒ තියෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මොකද අනිත් ඔක්කොම ටික බලලා ඒව හොඳයි කියලා කියනවනะ මං හිතන්නේ කායික වෛද්‍යවරයෙක්ට පෙන්නලා ඉස්සලා බලන එක හොඳ වෙයි කියලා. ඒක මොකද ප්‍රෙෂර් එක වෙන්න අමාරුයි ඒකත් හොඳයි කියනවනะ. ඔව් ડોක්ටර් අපිට තව දුරකට යන තුමක් තියෙනවා මංගලික මහත්මිය. ඔව් බොහොම ස්තුතියි. අපිට තව දුරකට යන තුමක් තියෙනවා මංගලික මහත්මිය. මහිතන්නේ දුරකථන විසන්දී වුණා. ඔබට හැකියාව තියෙන ඔබේ ගැටලුව යොමු කරන්නට 0112 77 44 22 0112 77 44 23 කියන දුරකථන අංක ඔස්සේ. ඇත්තටම ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම ડોක්ටර් සාමාන්‍යයෙන් මේ අදිරුදිර පීඩනය වැළඳිය හැකි කියන්නේ ප්‍රවණතාවය වැඩි පුද්ගලයන් සිටන සාමාන්‍ය සමාජයේ. අපි කිව්වොත් අපි කලින් කතා කරා 3 දෙනෙක්ගෙන් 1 අයෙකුට මේ අවදානම තියෙනවා. කොයි වගේ පුද්ගලයන්ටද මේ රෝගේ වැළඳීමට හැකියාව තියෙන්නේ? ඒකත් අපි දැන් අපි සුට්ටක් කතා කරා. පවුලේ ප්‍රෙෂර් එක තියෙනවා නම් Tamanටත් ප්‍රෙෂර් එක එන්න ප්‍රවණතාවය වැඩි. ඊට අමතරව දැන් අර අපේ ජීවන රටාවේ ටිකක් වැරදි ජීවන රටාවකට යොමු වෙච්ච අයට ප්‍රෙෂර් එක එන්න තියෙන සම්භාවිතාවය වැඩි. කියන්නේ වැඩියෙන් ලුණු කනවන අපේ ආහාර වේලනී රෝගී නැත්තම් දුම්පානය කරන අයට මද්‍යසාර පාවිතා කරන අයට ගොඩක් ආතතිය වැඩි අයටත් ඒක එන්න පුළුවන්. ඊළඟට දිය වැඩියාව තියෙන අයට කොලෙස්ටරෝල් කියන්නේ තෙල් ඇඟේ මේද තත්ත්වයේ වැඩි අයට ඒගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න එන්න ඉඩ වැඩි. මීට අමතරව සම්නේ ඒක ඉඩ දැන් වකුගඩු රෝග තියෙන අයට ඒ කියන්නේ අපි අහලා තියෙන ඔය දැන් උතුරු මැද පළාතේ තියෙන වකුගඩු රෝගී තත්ත්වය වකුගඩු රෝග තියෙන අයට ඇත්තට මේක ඒක අපි ප්‍රසන්ට් වෙන්නෙත් ඒ ප්‍රෙෂර් එක වැඩි එකෙන් තමයි. ඒගොල්ලොත් තමයි ප්‍රවණතාවය වැඩි. තව දුරකථන අන්තයක් තියෙනවා අපිට. සුබදැසනක් දමිකා මහත්මිය. සුබදැසනක්. කතා කරන්න ඔබ. හෙලෝ ડોක්ටර්. ඔව්. මට මේ දැන් ටික දවසක ඉඳන් තියෙනවා ඔළුව කැක්කුමයි මේ කැර කැවිල නැගිටලා ඉන්න බෑ. කකුල් දෙකේ ඉඳන්ම පණ නැහැ. මේ ඇඟ වෙවුලන ගතියක් තියෙනවා. ඉතින් මං කොලෙස්ටරෝල් චෙක් කරලා බැලුවා.
163ට තියෙනවා. සීනි 83ට තියෙනවා. ඉතින් ડોක්ටර් බෙහෙත් කරනවා කරනවා කිසි අඩුවක් නැහැ. ඊට පස්සේ එක්ස්රේ එකක් ගන්න කිව්වා. මේ තාම නිගමනයකට එන්න බැහැ කිව්වා පෙනහළුවල සෙමද කියලා. ඉතින් ડોක්ටර් මේකට ප්‍රතිකාරයක් මොකද්ද කියලා දැනගන්නයි කතා කරන්නේ. ડોක්ටර් අපි එකට පිළිතුරට යන්න මතෙන් තව දුරකටනක් තියෙනවා. පෙරේරා මහත්මයා. සුබ දවසක්. ඔබට යොමු කරන්න පුළුවන් ඔබේ ගැටලුව. මට මේ ડોක්ටරින් අහගන්න ඕනේ. රුධිර වාහනේ කියන්නේ මේ ප්‍රෙෂර් එක පාලනය කරගන්නේ කොහොමද? අර ප්‍රෙෂර් එක බැලුවම 100ට තියෙන්න ඕනේ කියන එක. පළවෙනි දුරකථන ඇමතුමට අපි කිව්වොත් ඇත්තටම අර මෙහෙම කියන්න අමාරුයි මොකද්ද තියෙන හේතුව කියලා. ඒනට දැන් සීනි කොලෙස්ටරෝල් ඒවත් අඩු නැහැ. ඇත්තටම මට හිතෙන්නේ මුළු ඇඟමත් පණ නැහැ, කැරකිල්ල තියෙනවා කියන එක ඒක පොඩ්ඩක් වෛද්‍යවරයෙක් හමු වෙලා බලන්න ඕනේ. මොකද එහෙම වෙන්නේ ඉතින් හේතු කීපයක් තියෙනවා. එක සැරේ يعني එක දිගට එක පාරකට ඇවිල්ලා එක ටිකක් දිගට තියෙනවනේ. ඒකේ කනේ බැලන්ස් එක يعني කනෙන් තමයි අපේ සමතුලිතත්වය පාලනය කරන්නේ. ඒකේ සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඇත්තට මේ දවස්වල මේ අර බෝම්බ ඒ ප්‍රශ්න වලට පස්සේ ඇත්තටම ගොඩක් අයගේ ඒක අපි හිතන්නේ නැති වුණාට ඒක යටි හිතේ වැඩ කරනවා. ඒවත් ඔය වගේ රෝග ලක්ෂණ එක මතු වෙනවා. ඉතින් ඒක කියලා කියන්න බෑ. බට් ඒ වුණාට ගොඩක් පොඩක් වෛද්‍යව කායික වෛද්‍යවරයෙක්ට පෙන්නලා බැලුවොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. දෙවෙනි පෙරේරා මහත්මයාගේ ප්‍රශ්නේ. ඔව් පෙරේරා මහත්මයාගේ ප්‍රශ්නෙට يعني අපි දැන් කියන්නේ හොඳම රුධිර පීඩනය තමයි 120යි 80ට වඩා අඩුවෙන් තියෙන එක. නමුත් 130යි 80ට අඩුවෙන් අපිට පාලනය කරගන්න පුළුවන් නම් ඒ తත්වය බොහෝ දුරට ඇති කියලා. හොඳයි ડોක්ටර්. අධි රුධිර පීඩනය අපේ ශරීරය තුළ විවිධ සංකූලතා ඇති කරනවා. ඇත්තටම අපේ ශරීරයට මොන වගේ හානියක්ද මේ රෝග తත්වය ඇති කරන්නේ? අධි රුධිර පීඩනය නිසා අපේ මුළු රෝගේ මුළු ශරීරයේම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි උඩ ඉඳලා පල්ලෙහාට ගත්තොත් අංශ භාගයට ප්‍රධානම හේතුවක් අධිරුධිර පීඩනය. ඊළඟට දැන් ගොඩක් අය තියෙන ඩිමෙන්ෂියා කියන රෝග තත්ත්වය, කියන්නේ අර වයසට ගිහිල්ලා එන අමතක වීමේ රෝගී තත්ත්වයටත් මේක හේතුවක්. ඊළඟට අපි බැලුවොත් ඇස් වලට ඇහි පෙනීම දුර්වල වීමටත් අධිරුධිර පීඩනය බලපානවා. හෘදයාබාධ ඇතිවීමට, ඒ වගේම හෘදය අකර්මණ්‍ය වීම කියන්නේ heart failure කියන එකටත් හේතුව අධිරුධිර පීඩනය. මීට අමතරව වකුගඩු, දැන් අපි දන්නවා වකුගඩු රෝග නිසා අධිරුධිර පීඩනය එන්න පුළුවන්. ඒකේ අනිත් පැත්තත් ඇත්ත. ඒ කියන්නේ අධිරුධිර පීඩනය නිසා වකුගඩු නරක් වෙන්නත් පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. එතකොට වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමත් ප්‍රධාන හේතුවක් රුධිර පීඩනය. ඔව් ડોක්ටර්, අපි කලින් කතා කරා මේ අධිරුධිර පීඩනය කොහොමද වළක්වා ගන්න හේතු පිළිබඳව. සාමාන්‍ය දැනට ප්‍රතිකාර ගනිමින් සිටින රෝගියෙකුට කොයි වගේ ප්‍රතිකාර ක්‍රමවලටද යොමු වෙන්න පුළුවන්? සාමාන්‍යයෙන් තාක්ෂණයේ දිනුවොත් එක්ක අපිට අලුත් අලුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මොන වගේ ප්‍රතිකාර ක්‍රමද දැනට ඉන්න ඒ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙකුට යොමු වෙන්න පුළුවන්? ඔව්. ඇත්තටම දැන් අධිරුධිර පීඩනය ගත්තොත් ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන්නේ non pharmacological කියලා. ඒ කියන්නේ බෙහෙත් නැතුව කරන ඒවා ටික. ඒ ටික තමයි අපි මෙච්චර වෙලා කතා කරේ ජීවන රටාව මත ඒව ඔක්කොම ජීවන රටාව නිරෝගී ජීවන රටාවකට හරව ගන්න එක. දෙවෙනි එක තමයි අපි දැන් අපි ප්‍රථම වතාවට අපිට අධිරුධිර පීඩනය තියෙනවා කියලා දැනගත්තම වෛද්‍යවරු ඒකට හේතු හොයනවා. එතකොට ඒකට හේතුව මොනා හරි ගන්න බෙහෙතක් හරි එහෙම හේතුවක් හම්බුණා නම් ඒක අපි බේත වෙනස් කරලා හරි ඒක කන්ට්‍රෝල් කරන එක තමයි දෙවෙනි එක. ඊළඟට අපි කතා කරන්න ඕනේ බෙහෙත් වලින් කොහොමද මේක කරන්න කියලා. සෝ එතකොට දැන් කෙනෙක්ට අධිරුධිර පීඩනය හැදුනම ඒකේ ඒ පුද්ගලයාගේ රුධිර පීඩනයේ ලෙවල් එක මත සහ එයාගේ අනිත් අපි හිතමුකෝ එයාට මේ හෘදයාබාධයක් හැදිලා තියෙනවා නම් එයාට ඒ රුධිර පීඩනයෙන් එන්න තියෙන
සංකූලතා වැඩි. එතකොට ඒගොල්ලව අපි ඉතා ඉක්මනින් බෙහෙත් කරනවා. එහෙම මුකුත් වෙන ලෙඩක් නැතුව, يعني එයා දුම්පානය කරන්නෙත් නැහැ, වෙන රුධිර වාහිනී සම්බන්ධ ලෙඩක් හැදෙන්න අපිට රිස්ක් එක කියන එක අපිට ඒක බලන්න පුළුවන්. ඒක අඩු කෙනෙක් නම් අපිට මාස 3ක් විතර අර ජීවන රටාව විතරක් හදලා බලන්න පුළුවන් රුධිර පීඩනයට මොකද්ද වෙන්නේ කියලා. පස්සේ අපි තීරණය කරොත් ඒගොල්ලෝ බෙහෙත් වලට යන්න ඕනේ කියලා ඉතාලම මට දෙන්න තියෙන ඉතාලම හොඳ උපදේශය තමයි බෙහෙත් හැමදාම ඒතර දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් බෙහෙත් නියම කළොත් ඒ කියන විදියට ඒක හැමදාම ගන්න එක ඉතාලම වැදගත් මොකද එක වේලක්වත් අතාරින්න බෑ මොකද ප්‍රෙෂර් එක එකපාරකට වැඩි වුණොත් ඒ වෙලාවේදී මොලේ නහරයක් පිපුරුවොත් අංශ භාගයක් එන්න පුළුවන් එහෙනම් ඒතර නිතරම ඒ දීපු විදියට බෙහෙත් ගන්න එක ඉතා වැදගත්. ඊට අමතරව ඉතාම වැදගත් දේ තමයි බෙහෙත් ගත්තා කියන එක ප්‍රශ්න ඇති වෙනවා කියන හේතුවක් නෙවෙයි. මොකද බෙහෙත් කොච්චර අරගෙන වුණත් රුධිර පීඩනය අවශ්‍ය ප්‍රමාණයට කන්ට්‍රෝල් වෙලා නැත්නම් 130 80ට වඩා අඩු වෙලා නැත්නම් ඒ බෙහෙත් ගත්තා කියලා ඒකෙන් අපි හිතන අන්තිම ප්‍රතිඵලය ඇවිත් නැහැ. එතකොට ඒ හන්දා දැන් අතිරුධිර පීඩනය තියෙන කෙනෙක් අඩු ගානේ මාසයකට සැරයක් වෛද්‍යවරයෙක්ට කියලා ප්‍රෙෂර් එක මැනගෙන ඒක කන්ට්‍රෝල් මදි නම් බෙහෙත් වෙනස් කරගෙන ඒක දිගටම ඒක අතිරුධිර පීඩනයේ අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරගෙන ඉන්න එක තමයි වැදගත්. දුරකථන ඇමතුමක් තියෙනවා. සුබ දැසනක්. වත්සලා මහත්මිය සුබ දැසනක්. ඩොක්ටර් මට දැනගන්න පුළුවන්ද මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මගේ බබා 36න් ගත්තා. එතකොට මේ මගේ ප්ලේට් කවුන්ට් එක බැහැලා කියලා තමයි ඩොක්ටර්ලා කිව්වේ ප්‍රෙෂර් එකක් වැඩි කියලා. ප්‍රෙෂර් එකෙන් මේ ප්ලේට් කවුන්ට් එකට ප්‍රශ්නයක් තියෙනවද? එහෙම වෙන්නේ ඇයි ප්ලේට් කවුන්ට් එක බහින්න මගේ කලින් රිපෝට් වල නම් ප්ලේට් කවුන්ට් එක ගන්නට තිබ්බා. ප්ලේට්ලට් කවුන්ට් එක නේද? ඔයා කියන්නේ පට්ටිකා ප්‍රමාණය නේද? ඔව් ප්ලේට්ලට් කවුන්ට් මේ මයි ඔව් ඩොක්ටර් අපි ඒ පිළිතුරට යන කලින් තව දුරකතන මොනක් තියෙනවා කවුද මේ සුබදාසනක් සුබදාසනක් මං හිතන්නේ දුරකතන විසන්දි වෙලා අපි කලින් ප්‍රශ්න පිළිතුර ගර්භණී අවස්ථාවේදී අධිරුධිර පීඩනයන එක ඒක ඇත්තටම ප්‍රධාන හේතු තුනකට වෙනවා ඒකෙදි කියන්නේ ඒක වෙන්න පුළුවන් අපිට පස්සේ හැදෙන්න තිබ්බ එක අපි දැන් මේ දැනගත්තා. එහෙම නැත්නම් මේ ගර්භණී කාලය නිසාම හැදිච්ච එකක් නැත්නම් කලින් ඉඳන්ම ප්‍රෙෂර් තිබිලා ඒක වැඩි වුණා එක්කෙනෙක්. එතකොට එතකොට ඔය එයා මේ මහත්මිය කියන විදිහට ඒ කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රෙෂර් එක එයාගේ වෙන්නේ නැත්තේ ගර්භණී කාලයේ අවසාන කාලය වෙනකොට ප්‍රෙෂර් එක වැඩි වෙච්ච නිසා ඒක බබාටත් අවදානම් තත්ත්වයක් නිසා තමයි බබාව සීස කළා හරි ගන්න ඇත්තේ. එතකොට මේ ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙන එක ඒක වෙන්න පුළුවන් දෙයක්. ඇත්තට මේක අපි කියනවා එතන ඒ කියන්නේ හෙල්ප් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රෙෂර් එක වැඩි වෙලා ඒ කියන්නේ ඒක ප්‍රශ්න ගොඩක් එකට එනවා. කියන්නේ ප්ලේට්ලට් ඒක අක්මාවටත් බලපාන්න පුළුවන් ප්ලේට්ලට් කවුන්ට් එකත් අඩු වෙනවා. සාමාන්‍යයෙන් හැබැයි ඒක වෙන්නේ ගර්භණී ඒ අවස්ථාව හන්දා. හැබැයි බබාව ඩිලිවර් කරයි බබාව ගත්තයින් පස්සේ ඒව සාමාන්‍යයෙන් යථා තත්ත්වයට පත් වෙනවා. දැන් බොහෝ විට එකක් කරලා බැලුවොත් ඒක බොහෝ විට සාමාන්‍ය නෝමල් වෙලා තියෙයි. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ අඟහරුවාදා සූර්ය වෙබනේ ගුඩ් මෝර්නින් ડોක්ටර් විශේෂාංගයත් එක්ක. හොඳයි ડોක්ටර් අපිට බොහොම කෙටි කාලයක් ඉතිරි වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් අධිරුධිර පීඩනය ගැන විමසිලිමත් වෙන ප්‍රේක්ෂකයාට ඔබට දිය හැකි පණිවිඩය කුමක්ද? මට දෙන්න පුළුවන් හොඳම පණිවිඩය තමයි පළවෙනි එක. ඔබ අවුරුදු 30ත් 40ක් ඊට වැඩි පුද්ගලයෙක් නම් ඔබට රුධිර පීඩනය තියෙනවද නැද්ද කියලා දන්නේ නැත්නම් මේක තමයි හොඳම අවස්ථාව. වෛද්‍යවරයෙක් හමු වෙලා ඔබේ රුධිර පීඩනය පරීක්ෂා කරවා ගන්න. දෙවෙනි එක තමයි රුධිර පීඩනයට විතරක් නෙවෙයි රුධිර වාහිනිය සම්බන්ධ හැම ලෙඩකටම නිරෝගී ජීවන රටාවකට හුරු වීම ඉතා වැදගත්. තුන්වෙනි පණිවිඩය තමයි ඔබට අධිරුධිර පීඩනය තියෙනවා නම්
නිරතුරුව ඔබට මේ වෛද්‍යවරයා විසින් දීලා තියෙන බෙහෙත් පාවිච්චි කිරීම ඉතා වැදගත් සහ මාසයකට සැරයක්වත් ප්‍රෙෂර් එක බලාගෙන ඒක අවශ්‍ය ප්‍රමාණයට කන්ට්‍රෝල් කර ගැනීම ඉතා වැදගත්. ඔව් ගුඩ් මෝර්නින් ඩොක්ටර් විශේෂාංගයත් එක්ක අද අපිට අතිරුධිර පීඩනය පිළිබඳ කතාබහට එකතු වුණ රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙත්නාරන්ද මහත්මියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට.